हाई फ्रेंड सुब दस इतनी अदत्ल गोड़ा एसएल मैक्स यूट्यूब चानल मंगल वीडियो हेगा तीन गोड़ा दिन दिए ऐतम स्पीड डायल की ऑप्शन ने दिमे स्पीड डायल की ऑप्शन ने आप यूज कर पुलवा आप डायल पैड के एक नंबर का टच कर आप कंटैक्ट लिस्ट ओन मैं कॉल लगा इतनी मगे चानल सब्सक्राइब करना सब्सक्राइब करना वेड़ कदा तू अभी हम वीडियो ఇది మే స్పీడ్ డయల్ గిన ఆప్షన్ నక యాక్టివ్ కరగన్న ఓల ఇస్సలమ కన్న ఓల ఫోన్ నక కాల్ గన్న యాప్ దగ్గర మెన్న మే విదర్ లాగిన్ అన్న ఇది ఇంగే విదర్ కాల్ గన్న యాప్ దగ్గర లాగిన్ అన్న వస్సు ఓల కన్న ఓన ఓలగే యాప్ దగ్గే డయల్ ప్యాడ్ దగ్గర ఓపెన్ కరగన్న మెన్న మే విదర్ డయల్ ప్యాడ్ ఓపెన్ కరగత్ర వస్సు ఓల దనగన్న ఓనే కారణమ తమై మే స్పీడ్ డయల్ గిన ఆప్షన్ నకట నంబర్ 1 కీ ఏకై మే స్టార్ కీ ఏకై 0 కీ ఏకై హాష్ కీ ఏకై మేకట సపోర్ట్ కరన్న ඉතින් මේකට සපෝට් කරන කී වෙන්නේ දෙකේ ඉඳන් නම්බර් 2 කී එකේ ඉඳන් නම්බර් 9 කී එක දක්වා තියෙන කී සෙට් එක විතරයි මේ ස්පීඩ් ඩයල් කියන ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ස්පීඩ් ඩයල් කියන ඔප්ෂන් එක යූස් කරද්දී නම්බර් 2 කී එකේ ඉඳන් නම්බර් 9 කී එක දක්වා තියෙන කී ටික යූස් කරන එක තමයි හොඳ. මොකද අනිත් කී මේකට සපෝට් කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ නම්බර් 2 කී එකේ ඉඳන් නම්බර් 9 කී එක අතර තියෙන ඕනම කී එකක් මේකට යූස් කරන්න පුළුවන් ඉඳලා ඔයාලා එතන කැමති කී එකක් ටච් කරන්න. දැන් මම මේ විදිහට දෙවෙනි කී එක නම්බර් 2 කී එක මේකට යූස් කරලා පෙන්නනවා. ඔයාලා මේක දිහා ගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය කී එක පොඩි වෙලාවක් ටච් කරගෙන ඉන්න. දැන් මම මේ විදිහට නම්බර් 2 කී එක පොඩි වෙලාවක් ටච් කරන් ඉන්නවා. ඉතින් මේ විදිහට පොඩි වෙලාවක් ටච් කරන් හිටියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අනේබල් ටු මේක් කෝල් කියලා ඔප්ෂන් එකක් එනවා. ඉතින් මේ ඔප්ෂන් එක ඕපන් වුණාට පස්සේ ඔයාලා මෙන්න මෙතන ඕකේ දෙන්න. ඕකේ දුන්නාට පස්සේ ඔයාලගේ බලා ගන්න පුළුවන් ඔයාලා සේව් කරලා තියෙන කන්ටැක්ට් ලිස්ට් එක මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් ඔයාලා මෙතනින් කරන්න ඕනේ ඔයාලට නිතර නිතර කෝල් ගන්න ඕනේ කෙනාගේ නම්බර් එක ටච් කරන්න විතරයි. මම දැන් මේ විදිහට එක නම්බර් එකක් ටච් කරලා පෙන්නනවා. මේකෙදි පුද්ගලයෙක්ගේ නම්බර් එකක් ඇඩ් කරනවට වඩා සාමාන්‍ය මොකක් හරි සිම් එකක බැලන්ස් චෙක් කරන කෝඩ් එක වගේ ඇඩ් කරන එක ගොඩක් ලේසි මේ පහසු වෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට ඕනම සිම් එකක බැලන්ස් චෙක් කරන්න වගේ අපිට ගොඩක් වෙලාවට ඒ කෝඩ් එක ටච් කර කර ඉන්න ඕනේ. ඉතින් ඒ කෝඩ් එක අපි ටයිප් කර කර ඉන්න ඕනේ. අපි කරන්න ඕනේ මොකක් හරි සිම් එකක චෙක් බැලන්ස් කෝඩ් එක අපිට සේව් කරලා ඒක කෙලින්ම ඇඩ් කරන්න පුළුවන්. දැන් මම මේ විදිහට මොබිටෙල් වල චෙක් බැලන්ස් කෝඩ් එක ඇඩ් කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේ ඕනම කෙනෙක්ගේ ඔයාලගේ කන්ටැක්ට් එකේ සේව් කරලා තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි සිම් බ්‍රෑන්ඩ් එක හොට්ලයින් එක වෙන්න පුළුවන්. ඔයාගේ කැමති එකක් ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. මම දැන් මේ විදිහට මොබිටෙල් වල චෙක් බැලන්ස් කෝඩ් එක ඇඩ් කරලා පෙන්නන්නම්. දැන් මම මේ විදිහට ඒ කෝඩ් එක ටච් කරනවා. ටච් කරපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යටින් යන ස්පීඩ් ඩයල් කියලා. ඊට පස්සේ ඔයාලා ආය කරන්න ඕනේ අර ඇඩ් කරපු නම්බර් එක ටච් කරන්න ඕනේ ආය පාරක්. මම දැන් ඉස්සලා ඇඩ් කරේ නම්බර් 2 කී එක. ඉතින් මම ආයෙත් ඒ කී එක ටච් කරන් ඉන්න. ඉතින් ඒ කී එක ටච් කරපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර විදිහට බැලන්ස් චෙක් කරපු මම මොබිටෙල් එකේ චෙක් බැලන්ස් කෝඩ් එක ඇඩ් කරා. දැන් ඒ විදිහට මගේ බැලන්ස් එක පෙන්වනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙතනදී දැන් සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතේ නම් මේ විදිහට අපි මේ චෙක් බැලන්ස් කී එක ටච් කර කර ඉන්න ඕනේ. තරුවයි හෑෂ් ඔහම ගහලා 0 ගහලා ඔහම ටිකක් වෙලා යනවා. ඉතින් මේක මේට අපිට ඉතමත් ඉක්මනටම අපිට ඕනම එක්කෙනෙකුට කෝල් ගන්න පුළුවන්. දැන් මම මෙතන පෙන්වුවේ බැලන්ස් චෙක් කරන කෝඩ් එක ඇඩ් කරලා ඔයාලට මෙතනදී පුළුවන් කැමති කෙනෙක්ගේ නම්බර්ස් එකක් මෙතෙන්ට ඇඩ් කරන්න. හරි දැන් අපි බලමු ඊළඟට මේ ඇඩ් කරපු එවුව එඩිට් කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ කවුරු හරි දැන් ඇඩ් කරපු නම්බර් එකක් අහපෝ අහක් කරගන්න ඕනේ. නැත්නම් වෙනස් කරගන්න ඕනේ. ඒක කොහොමද කරන්න කියලා අපි දැන් බලමු. එකකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන මෝ ඔප්ෂන් එක ටච් කරන්න. ඔයාලට පේනවා ඇති ඔයාලගේ ඩයල් පෑඩ් එකේ උඩින් තියෙනවා මෙන්න මේ කන්ටැක්ට් කියන ඔප්ෂන් එක උඩින් තියෙනවා මෝ කියන ඔප්ෂන් එක. අන්න ඒ ඔප්ෂන් එක ටච් කරන්න. ඒ ඔප්ෂන් එක ටච් කරපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීඩ් ඩයල් කියලා හා සෙටින්ග්ස් කියලා ඔප්ෂන් දෙකක් ඕපන් වෙනවා. ඉතින් ඔයාලා මේකේ උඩ තියෙන ස්පීඩ් ඩයල් කියන ඔප්ෂන් එක ටච් කරන්න. ඉතින් ඒක ටච් කරපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන නම්බර් 1 එකේ ඉඳන් නම්බර් 100 දක්වාම තියෙන කී වලින් අපිට කැමති විදිහකට ඇඩ් කරගන්න පුළුවන්. අනිත් එක තමයි මෙතන එක කී එකක් ටච් කරන්න ඉන්න ඕනේ නැහැ. සමහර වෙලාවට නම්බර්ස් දෙකක් ටච් කරලා වුණත් අපිට ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට නම්බර්ස් තුනක් වුණත් ටච් කරන් ඉඳලා අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන එකේ ඉඳන් නම්බර් 100 දක්වා මෙතන තියෙනවා. ඉතින් ඔයාලා මෙතන පළවෙනි නම්බර් එක යූස් කරන්න බෑ. මොකද ඒක වොයිස් මේල් එකක් විදිහට තමයි යන්නේ. එහෙනම් නම්බර් 2 එකේ ඉඳන් නම්බර් 100 දක්වා ඕනෙම කී එකක් මේකට යූස් කරන්න පුළුවන් ඔයාලට.
ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම අර නම්බර් 2 key එකට ඇඩ් කරපු මොබිටෙල් වල චෙක්ස් බැලන්ස් කෝඩ් එක මෙතන ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේක අහක් කරගන්න ඕනේ නම් ඊට උඩින් ඉස්සරහින් තියෙන මෙන්න මේ නෙගටිව් මාක් එක ඔයාලා ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් අර නම්බර්ස් එක අහපව් රිමූව් වෙනවා. ඉතින් ආයෙ නම්බර්ස් එක ඇඩ් කරගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් අර විදියට ඔයාලගේ ඩයල් පෑඩ් එකේ නම්බර්ස් එක ටච් කරගෙන ඉඳලා ඇඩ් කරන්න. එහෙම නැත්නම් පුළුවන් මේ මෝ ඔප්ෂන් එකට ඇවිල්ලා ස්පීඩ් ඩයල් කියන ඔප්ෂන් එක හරහා ඔයාලට මෙන්න මේ විදියට කැමති නම්බර්ස් එකක් ඇඩ් කරගන්න. ඉතින් ඔයාලා කරන්න ඕනේ කැමති නම්බර්ස් එක ඉස්සරහා ඇඩ් කන්ටැක්ට් කියන ඔප්ෂන් එක ටච් කරන්න. මෙන්න මේ විදියට දැන් මම පහේ ඉලක්කම නම්බර් 5 කී එක ටච් කරා. ඊට පස්සේ ඔයාලට ආයෙත් පුළුවන් කැමති කෙනෙක්ගේ මෙන්න මේ විදියට ඩයල් පෑඩ් එකේ තියෙන කැමති කෙනෙක්ගේ කන්ටැක්ට් සේව් එකේ තියෙන කැමති නම්බර්ස් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ මේ ඔප්ෂන් එක හරහා මේ වැඩේ කරන්න කිසිම බාහිර ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ ස්පීඩ් ඩයල් කියන ඔප්ෂන් එක Samsung ඕනෑම ෆෝන් එකකට මේ ඔප්ෂන් එක තියෙනවා. මේක Oppo, Apple වගේ අනිත් බ්‍රෑන්ඩ් වල ෆෝන්ස් වල නම් මේ ඔප්ෂන් එක නැහැ. Huawei සමහර ෆෝන් වල මේ ඔප්ෂන් එක සපෝට් කරනවා. Huawei සමහර ෆෝන්ස් වලට හැම ෆෝන් එකකටම සපෝට් කරනවා කියන අමාරුයි. හැබැයි Samsung හැම ෆෝන් එකකටම මේ ඔප්ෂන් එක සපෝට් කරනවා. මේ ඔප්ෂන් එක ඇක්ටිව් කරගන්න පුළුවන් Samsung ඕනෑම ෆෝන් එකක. ඉතින් අදාරං ආපු වීඩියෝ වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක මොකක් හරි ගැටලුවක් තියෙනවා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අපේ WhatsApp group එකට එන්න පුළුවන්. ඒකටත් ඇවිල්ලා ඔයාලට දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මට WhatsApp message එකක් දාන්න. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලට ජය වේවා. සුබ දවසක්.